Our Kitchen with Sanju. Aibowan, Our Kitchen with Sanju YouTube channel ekata oyala nanna sadarin piligannawa. Ape rasata chicken curry ekak wage rasata hatu. Ennatha mushroom hadanne kohomada kiyala api balamu. Harima rasata lesiyata hada ganna puluwa mekenata haduwa. Man metendi hatu aragena tiyenawa me bimal neme hatu visheshayak aran tiyenne. ග්‍රෑම් 500ක් විතර අරගෙන තියෙනවා මේකේ මේ කොනේම තියෙන වැලි වගේ ටික සූරලා අයින් කරලා දෙකට පාදලා වතුර ටිකක් සහ ගොරක ලුණු දාලා මම මේක තඹ ගන්නවා. ඒ අතරතුරු ඔයාලට මතක් කරනවා අව කිචන් විත් සංජු YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් press කරලා මගේ අලුත් video එසෙන්න අරබන්. මෙන්න මේ විදිහට අපි සුද්ධ කරලා ගන්නවා හතු ටික. දැන් මම මේකට ගොරකයි ලුණුයි දාලා තඹ ගන්නවා ඔක්කොම සුද්ධ කරලා. ඊට පස්සේ මේ තියෙන මම තඹ ගත්ත ගොරක ටික වතුර බේලර අරන් තියෙන්නේ. ඊළඟට උකු පොල් කිරි කෝපයක් විතර අරගෙන තියෙනවා. ඊළඟට කරපිංච සහ සුදුළු උණු සිහින ලියාගෙන තියෙනවා. ඊළඟට ලොකු ලුණු ගෙඩි දෙකක් විතර කපාගෙන තියෙනවා. ඒ වගේම මිරිස් කරල් කිහිපයකු. ඊට පස්සේ මම මේ කුරුඳු ටිකක් හතු එකටම දාගන්නවා. ඊළඟට ලුණු ටිකක් මම ලුණු එකට දාගෙන ගන්නවා. මොකද අපි හතු තඹදී ලුණු දැම්ම නිසා. ඊළඟට මම උලුහාල් ටිකක් සහ දුරු ටිකක් එකතු කරනවා. වීඩියෝ එකේ දුරු එකතු කරනවා නැහැ. ඊළඟට කහ ටිකක් ලුණු එකට හෝ හතු එකට එකතු කරන්නේ. ඊළඟට වීඩියෝ එකේ ඇතුළත් ලුණු නැහැ. ගම්මිරිස් හන්දකුත් එකතු කරගන්න. ඊළඟට මම පොල් කිරි හන්දක් විතර තෙල් ටිකක් ලිපේ තියාගත්තා. වාජනෙ ලිපේ තියලා තෙල් ටික රත් වෙනකොටම සුදු ලුණු සහ කරපිංචා ටික එකතු කරගන්නවා. ඊළඟට මේ ටික බැදෙනකොටම මම මේකට මිරිස් කුඩු හැඳි තුනක් විතර මේ සැහැඳි තුනක් විතර එකතු කරගන්නවා. ටිකක් සරට කන්න අකමැති කෙනෙක් නම් මේ ප්‍රමාණය මීට වඩා අඩු කරගන්න පුළුවන්. දැන් මේ ටික මිශ්‍ර කරගන්නවා. මේකට කපාගත්ත ලුණු මිරිස් ටික එකතු කරගන්නවා. ඊළඟට තඹගත්ත හතු ටිකත් මේකට එකතු කරනවා. මේ වෙලාවේදී මේක කවලම් කරලා වහලා උනත් ඉක්මනින් තැම්මෙනවා. වහලා උයාගත්තනම් ලුණු ටික ඉක්මනින් තැම්බෙනවා. ඊළඟට ලුණු ටික බාගට වගේ තැම්බෙනකොට අපිට ඕන වෙනවා උකු පොල් කිරි කෝප්පෙ. දැන් මම ඒකත් මේකටම එකතු කරනවා. දැන් ලුණු ටික තැම්බෙන්න ඕන නිසා ටිකක් වහලා වුණා උයා ගන්න පුළුවන්. මෙතෙන්දි ලුණු රස බලලා මදි නම් වලට ආයි ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදියට අපි ටිකක් තියෙන ලිපේ ලුණු ටික තැම්බෙනකොට අපිට පුළුවන් ලිපෙන් ඉවත් කරගන්න. මේ තියෙන්නේ අපි ලිපෙන් ඉවත් කරගත්ත අපේ හතු එක. මේක හරිම රසයි. චිකන් කරි එකටත් වඩා මේක රසයි. ඉතින් ඔයාලත් හදලා රස බලන්න. මගේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් යාළුවෙක්ට ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.